Mevara Kanta BBL Tarangavare Sandha Sri Lanka Kanta cricket nayikawa Chamari Athapaththu nevathath sahabhagi wenawa. Habai mevara aluthma kandayamakata thamai aya sahabhagi wanne. Api dannawa kalin Melbourne kandayama, Perth kandayama wage kandayam walata krida kalath mevara krida karanne Sydney Thunders kandayamata. Idin aya sahabhagi wunu palaweni tarangeyma සුපිරි දස්කම් පෙන්වීමට සමත් වෙලා තියෙනවා. ඉතින් තරගාවලියේ 6 වන තරගයේ විදිහට පැවැත්ුණා සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම සහ සිඩ්නි සික්සර්ස් කියන කණ්ඩායම් දෙක අතර තරගයක්. මේ තරගයේදී අතරම පළවෙනි පන්දුවට පහර දුන්නේ චමරි අදපත්තුගේ තන්ඩර්ස් කණ්ඩායම. ඒතකොට ආරම්භක පිටිකාරණයේ බවට පත්වන්නේ චමරිමයි. ඉතින් හොඳ ආරම්භයක් ලබා ගන්නවා චමරි සමග විල්සන් නැමැති ක්‍රීඩිකාව. ඔවුන් දෙදෙනාගේ සම්බන්ධතාවයේ පන්දුවාර 11 එක් පන්දුවක් වන විට ලකුණු 98ක් ඊට පස්සේ හැබැයි තව ලකුණකින් චමරිත් දැවිලා යනවා. චමරි ඒ වෙන විට ලකුණු 52ක් පන්දු 39කින් ලබාගෙන තිබ්බා. 6 පහරවල් 3යි 4 පහරවල් 5යි වේගය 133යි. ඉතින් ඉතාමත් හොඳ ආරම්භයක් ලබා දීමට සමත් වෙනවා චමරි. ඊට පස්සේ ආපු ක්‍රීඩිකාවක් ලකුණු 54ක් ලබා ගන්නවා පන්දු 28කින් 192යි වේගය. ඉතින් ඔය අංක 1 2 3 කියන ක්‍රීඩිකාවන් තුන්දෙනා තමයි සම්පූර්ණයෙන්ම මේ කණ්ඩායම ඇදගෙන ගිහිල්ලා තියෙන්නේ. ඉතින් අවසානයේදී ලකුණු 190ක් ලබා ගන්නවා කඩලු පහකට තන්ඩර්ස් කණ්ඩායම. ඊට පස්සේ පිළිතුරු විනිම ක්‍රීඩා කිරීමේදී නැවතත් චමරි අතපත්තු ආරම්භක පන්දු යවන්නේ විදිහට තමයි. නැත්නම් දෙවන පන්දු යවන්නේ විදිහට තමයි ඔවුන් භාවිතා කරන්නේ. ඉතින් ඇතරම අපි දන්නවා පහුගිය IPL තරඟ වාරයේදී කිසිදු අවස්ථාවක් ලැබුණ නැහැ චමරිට. හැබැයි මේ BBL වලදී චමරිව යොදා ගන්නවා දැන් අපි කිහිප වතාවක්ම දැකලා තියෙනවා. එතකොට ඇය අර සුපුරුදු විදිහට ඉදිරියෙන්ම ක්‍රීඩා කරනවා. ඒකයි විශේෂත්වය. ඒ කියන්නේ නිකන් ක්‍රීඩා කරනවා එහෙම නෙමෙයි කණ්ඩායමට සම්පූර්ණයෙන්ම පිටිකරණය දෙන්නෙත් ආරම්භක පිටිකරණයේ විදිහට, පන්දු යවන්නෙත් ආරම්භක පන්දු යවන්නේ විදිහට. එතකොට ඒ කණ්ඩායම සෑහෙන ලොකු විශ්වාසයක් මේ ශ්‍රී ලංකා නායිකාව සම්බන්ධයෙන් තියලා තියෙනවා කියලා තමයි පේන්න තියෙන්නේ. ඉතින් ඒ විශ්වාසය සම්පූර්ණයෙන්ම ඉෂ්ට කරමින් හොඳම පන්දු යැවීම සිදු කරනවා. අය පන්දුවාර 4යි ලකුණු 20යි කඩලු 3ක් ලබාගෙන තියෙනවා. පන්දුවාරගේ වේගය 5යි. ඉතින් ඩොට් පන්දු 13ක්ම යවලා තියෙනවා. ඉතින් බලපුවම ඊළඟ ක්‍රීඩිකාව නයිට් නැමැති ක්‍රීඩිකාව පන්දුවාර 4යි ලකුණු 27කට කඩලු 3යි. දෙවෙනියට වැඩියම කඩලු. නමුත් ලකුණු 27ක් ලබා දීලා තියෙනවා. චමරි 20යි. ඉතින් එහෙම ගත්තහම පිටෙන් ලකුණු 52කුත් පන්දු යවලා කඩලු 3කුත් ලබාගෙන තුන් ඉරියව් දක්ෂතා දක්වලා තමාගේ කණ්ඩායම ජයග්‍රහණය කරවීමට විශාල දායකත්වයක් ලබා දීලා තියෙනවා. එතකොට සිඩ්නි සික්සර්ස් කණ්ඩායම ලකුණු 148යි කඩලු 9යි පන්දුවාර 20යි. ඒ අනුව චමරිලා ලකුණු 42ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වෙනවා. ඉතින් මේ තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වපු චමරි තමයි මෙම තරගයේ හොඳම ක්‍රීඩිකාව බවට සම්මාන ලබන්නේත්. ඉතින් ඔවුන් මුහුණ දීපු පළවෙනි තරගය මේ. එතකොට ඔවුන් කෙලින්ම ලකුණු පූර්වයේ 3 වන ස්ථානය දක්වාත් උඩට ඇවිල්ලා තියෙනවා. ඉතින් තාම මූලික අධියර යන්නේ මේ තරගාවලියේ. නමුත් චමරි අතපත්තුව තන්ඩස් කණ්ඩායම මුලේ ඉඳලාම භාවිතා කරන බවක් තමයි අපට පෙනී යන්නේ. ඉතින් ශ්‍රී ලාංකිකයන් විදිහට ශ්‍රී ලංකාවේ කුමන ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් ඕනෑම ක්‍රීඩාවකින් දස්කම් දැක්වොත් නැත්නම් වෙනත් දෙයකින් දස්කම් දැක්වොත් ශ්‍රී ලාංකිකයන් විදිහට අපිට ඇත්තටම සතුටු වෙන්නට පුළුවන්. ඒක තමයි අපේ හැටි. ඉතින් ඉතාමත් සන්තෝසයි චමරි අතපත්තු ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන්ටවත් නැත්නම් පිරිමි කණ්ඩායමටවත් බැරි දෙයක් ගිහිල්ලා BBL වල කරන්නේ. මොකද අපි දන්නවා ලසිත් මාලිංගගෙන් වගේ පස්සේ BBL ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෙක් ක්‍රීඩා කරලා නැහැ. ඒ වගේම BBL ගොඩක් ශ්‍රී ලාංකික ක්‍රීඩකයෝ ක්‍රීඩා කරලත් නැහැ. එහෙම ලොකු අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒ අෆ්ගනිස්තාන ක්‍රීඩකයෝත් ක්‍රීඩා කරනවා. නමුත් ශ්‍රී ලංකාවට දැන් ඉන්න ක්‍රීඩකයන්ට නම් කොහෙත්ම හම්බ වෙලා නැහැ. අපි දන්නවා පහුගිය වතාවල් වලදී ඔය වනිදු හසරංගම අයිස් තීක්ෂණ වගේ ක්‍රීඩකයන් ලියාපදිංචි වෙලා පස්සේ ඉවත් වුණා වගේ සිද්ධි තිබ්බා. ඒ කොහොම වුණත් ඉතින් චමරි අතපත්තු BBL වලට ගිහිලා මේ දක්වන දස්කම් ඇතරම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවටත් ඉතාම වැදගත් වෙනවා. විශේෂයෙන්ම කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට. මොකද අපේ කාන්තා කණ්ඩායම කියලා කිව්වහම මතක් වෙන්නේ චමරි අතපත්තු විතරයි. ඉතින් අනිත් ක්‍රීඩිකාවොත් මේ චමරි අතපත්තු දිහා බලාගෙන ඉදිරියට පැමිණියොත් අපේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවත් ඉහළට එයි කියලා තමයි අපට කියන්නට තියෙන්නේ. ඉතින් මෙවර ආසියානු තරගාවලියේ ලබාගත් පදක්කම අපට අමතක නැහැ ක්‍රීඩිකාවන්. ඉතින් තවත් අපේ කාන්තා ක්‍රිකට් දියුණු වේවා කියලා තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.